Hi Bhavan, so with us covered again the YouTube channel to Alhamdulillah Sahadrin Piligano. It in other video again, the Tavat Alutraka about again the Tamayo world with Taragini. It in Mamma Mitra Munimus and Hankan Mamma Dammy in Napi Rakake website ke api description ke link a Dalatino overload ethany lazy. Job vacancies search කරලා ඔයාලා ගැලපෙන එකක් තියෙනවද කියලා බලන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි බලමු අද මම මොකක් ගැනද කතා කරන්න කියලා. අද vacancy එක අපේ menu එකේ මුලින්ම තියෙන Ministry of Agriculture කෘෂිකර්ම අමාත්‍යාංශයේ කළමනාකාර සහකාර කියන තනතුර ගැන ඉතින් අපි බලමු මේක ක්ලික් කරලා මොනවද වැඩි විස්තර කියලා. ඉතින් මේ වෙබ්සයිට් එකේ පහළට ගියාම මෙන්න මේ විදිහට ඕගොල්ලෝ කොළුවන් අදාළ ඇඩ්වර්ටයිස්මන්ට් එක බලාගන්න. ඒ වගේම මෙතනින් ඇඩ්වර්ටයිස්මන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා වෙන දේවල් ඔයගොල්ලන්ට දැනගන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒක බලන්නත් ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා. ඒ වගේම තවත් රැකියා අවස්ථා වෙනම නැහරි තියෙන ඒවා පළවෙනිව බලාගන්න ඕන නම් මෙතන ක්ලික් කරාම ඒකත් ඔයගොල්ලන්ට කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි ඩවුන්ලෝඩ් ඇඩ්වර්ටයිස්මන්ට් ගිහිල්ලා බලමු. ඇඩ්වර්ටයිස්මන්ට් එකේ මොනවද තියෙන විස්තර කියලා අපි බලමු. මොනවද මේ සඳහා අවශ්‍ය සුදුසුකම් සහ මොන වගේ පළපුරුද්දක්ද ඔයාලට තියෙන්න ඕනි කියලා. ඇඩ්වර්ටයිස්මන්ට් එකේ පහළට යනකොට qualifications and experience යටතේ තියෙනවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඔයා විෂයන් හයක් එකවර සමත් වෙලා තියෙන්න ඕනි. එතනදී විෂයන් හතරකට ක්‍රෙඩිට් පාසස් තියෙන්න ඕනි. සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි කියන විෂයන් වලින් එකක් සහ ගණිතය කියන විෂයට ක්‍රෙඩිට් පාස් තියෙන්න ඕනි. ඒ වගේම තමයි අපොස උසස් පෙළ විභාගයේ ප්‍රධාන විෂයන් තුන එක වරකදී සමත් වෙලා තියෙන්න ඕනි අලුත් සිලබස් එකේදී. ඒ වගේම ඕල් සිලබස් එකේ ප්‍රධාන විෂයන් තුන සමත් වෙලා තියෙන්න ඕනි. ඊට අමතරව අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකක් මේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් කියන තනතුරේ ඔයාට තියෙන්න ඕනි කියලා මෙතන සඳහන් වෙනවා. එහෙමත් නැත්නම් මේවට අමතරව UGC එක මගින් පිළිගත්ත විශ්වවිද්‍යාලයක බේසික් ඩිග්‍රී එකක් ඔයා කරලා තියෙන්න ඕනි. ඒත් එක්කම අවුරුදු 3කවත් ඒ අදාළ ෆීල්ඩ් එකේ ඔයාට එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනි කියලා තමයි මෙතනදී සඳහන් වෙන්නේ. වයස් සීමාව වයස අවුරුදු 64ට වඩා අඩු වෙන්න ඕනි. ඒ වගේම ලොකේෂන් එක ගත්තාම මේ ප්‍රෝග්‍රෑම් මැනේජ්මන්ට් යුනිට් එක කෘෂිකර්ම අමාත්‍යාංශයේ නාවල රෝඩ් රාජගිරියේ නාවල පාර තමයි මේක පිහිටලා තියෙන කියලා සඳහන් වෙනවා. ඒ වගේම ඔයාට ඉංග්‍රීසි සහ සිංහල කියන භාෂාවන් හොඳින් කතා කරන්න ලියන්න හැකියාව තියෙන්න ඕනි. ඒ වගේම මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජ් එකත් එක්ක වැඩ කරන්න ඔයාට හැකියාව තියෙන්න ඕනි. ඒ වගේම ඔයාට දෙමළ කතා කරන්න සහ ලියන්න හැකියාව තියෙනවා නම් ඒකත් ඇඩිෂනල් ඇඩ්වාන්ටේජ් එකක් විදිහට මෙතන සලකනවා. ඉතින් ඒත් එක්කම තමයි මෙතඩ් එක කොහොමද සිලෙක්ට් කරගන්න විදිය කියලා ඔයාලගේ ඇප්ලිකේෂන් එකේ තියෙන ක්වොලිෆිකේෂන් සහ එක්ස්පීරියන්ස් බලලා ෂෝට් ලිස්ට් කරපු පිරිසක් තමයි ඉන්ටර්වියව් වලට කැඳවන්නේ. ඉතින් ඕගොල්ලොන්ගේ ඇප්ලිකේෂන් එක නිවැරදිව සකස් කරලා ඒක ඔයාගේ අදාළ ක්වොලිෆිකේෂන්ස් එක්ස්පීරියන්ස් එක සහ අනෙකුත් වැදගත් වෙන තොරතුරුත් එක්ක ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම් සහ ලිපින සඳහන් කරලා ඔයා ඇප්ලිකේෂන් එකක් සකස් කරගන්න. ඊට පස්සේ ඒක ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න ඕනි. ලියුම් පවරයේ ඉහළවම් කෙළවරේ ඔයා ආයදුම් කරන තනතුරත් සඳහන් කරන්න. එහෙම සඳහන් කරලා ඔයාගේ ඇප්ලිකේෂන් එක ප්‍රෝග්‍රෑම් ඩිරෙක්ටර් ස්මෝල් හෝල්ඩර් ඇග්‍රිබිස්නස් පාර්ට්නර්ෂිප්ස් ප්‍රෝග්‍රෑම් නම්බර් 212A නාවල් රෝඩ් රාජගිරිය කියන ලිපිනයට ලියාපදිංචි තැපෑලේ යොමු කරන්න ඕනි මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් දවස් 14කට පස්සේ. එහෙම නැත්තම් ඔයාට පුළුවන් මෙන්න මේ කියන ඊමේල් එකට ආගේ
ආයදුම් පත්‍රය මේල් කරන්න. එතනදී සබ්ජෙක්ට් එකට ඔයාගේ ආයදුම් කරන මෙන්න මේ තනතුර සඳහන් කරන්න, අමතක කරන්න එපා. ඉතින් මේ විදියට තමයි ප්‍රෝග්‍රෑම් මැනේජ්මන්ට් යුනිට් එකේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් කියන තනතුර සඳහා වන වේකන්සිය ගැන විස්තර සඳහන් වෙන්නේ. ඉතින් මම කලින් සඳහන් කරා වගේම දවස් 14කට පස්සේ තමයි ක්ලෝසින් ඩේට් එක වෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් 22 වෙනිදා තමයි ක්ලෝසින් ඩේට් එක. ඊට කලින් ඔයා කැමති නම් මේ සඳහා ආයදුම් කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ වගේම අපේ වෙබ්සයිට් එකේ හෝම් වර්ල්ඩ් ගියාම මීට අමතරව තවත් වේකන්සි තියෙන ඒවා ගැන සඳහන් වෙනවා. ඉතින් ඩේට්ස් බලලා ඔගොල්ලන්ට පුළුවන් ආට සුදුසුකම් තියෙනවට ආයදුම් කරන්න. ඉතින් තවත් මේ වගේ රැකියා අවස්ථා ගැන දැනගන්න රැකියාවේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.